සරණ පොදතුුව මන්දනා කරමු නමෝතස්ස භගවතුෝ අරහතු සම්මා සම් බුද්දස්ස නමෝතස්ස्य භගවතු අරහතු සම්මා සම් බුද්දස්ස නමෝතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම් බුද්දස්ස බුද්ධං සර නංග්චාමි දම්මං සරනංග්චමි had Sangang sare naangacai Dutiyampi budhang sare naangacai Dutiyampi daang sare naangacai Dutiyampi sanggang sare naangacai Tatyampi budhang sare naangacai Thatiyampi daang sare naangacai Tatatiyampi sanggang sare naangacai, පානාධිපාතාවේරමනී සික්කාපදං සමාධයාමි, අධිනාාදාානාාවේරමනී සික්කාපදං සමාධයාමි, කාමේසුමිච්චාචාරාවේරමනී සික්කාපදං සමාධයාමි, මුසාවාදාවේරමනී සික්කාපදං සමාධයාමි, සුරාමේරය මජ්‍ය පමාදට්ඨානාවේරමනී සික්කාපදං සමාධයාමි ඉිතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදුෝ අනුත්තරෝ පුරිසදම්මසාරති සත්තාදේව මනුස්සාාන් බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතාදම්මෝ සන්ඩිට්ටිකෝ අකාලිකෝයේහි පස්සිිකෝ ඕපනයිකෝ පචතංවේදිිත බෝවි්ඥුහිතිී සුපටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ ජුපටිපන්නෝ භගවතුෝ සාාවක සංගෝ. ඥාය පටිපන්නෝ භගවතුෝ සාාවක සංගෝ සාමීජි පටිපන්නෝ භගවතුෝ සාාවක සංගෝ. අදි ධංචත්තාරි පුරිසයුගානි අට්ට පුරිස පුග්ගලායේස භගවටෝ සාාවක සංහු. ආහුනේයෝ පාහුනෙෝ දක්කිනේයෝ අන්ජලි කරණයයු අනුත්තරං ප්ඥකෙතං ලෝකසාතිී. වන්දාමිචේතයන් සබ්බං සබ්හටානී සුපටිට්ටි තංශාරීරිික ධාතු මහාබෝද් බුද්ධරූ පන්සක ලංසදා යස්සමූලයෙන් සිංනෝව සබ්බාරි විජයංන්නකා පත්තෝ සබ්බ්යුතන් සත්තා වන්දේ තංබෝධි පාද පංහිමිහේතේ මහාබෝධී ලොකනාතියන පූජ. අහම්බිතේ නමස්සාමි බුදිිරාජා නමස්තුතියි ගනසාරපපදිත්තන දන්සිනාතිලෝකදී පංසම්බුද්දං පූජයා මිහි තමෝුණුදං සුගන්දිි කායවද නං අනන් මුණ ගන්දිනා සුගන්දිිනාා අහගන් පූජයාමී තමුණු දංවන්න ගන්ද ගුණෝපේතන් ඊතං කුසුන සන්තුස් පූජයාමී මනින්දස්ස සිරිපාදසරුර පූජයමි බුද්ධංකුසුමේන නේනෑ පං්ඥින මේ තේන ලබාමි මොක්කම්පුපම්මිලායාතියත් දම් මේකායෝතතායාති විනාසබා कायेन वाचा चित्न मया कथ क अंक मेबंते भूरीपण्य तथागत काये वाचा चित्न प्रमाद मैया कंक मे दम कायेन वाचा चित्ते ने පමාදීන මයාකතං අච්චයංකමමී සංඝ සුපටි පන්න අනුත්තර ආකා සට්ඨාචබුම් මට්ටා දීවානාගා මහිතිිකා පුුණ්ඥන්ත මෝදිත්වාචිරන්රක්කන්තුළූක ශාසනං ආකා සට්ටාචබුම් මට්ටා දීවානාගා මහිතිිකා ප්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්කන්තු මේ ගරු ආකාසට්ටාජබුම්මට දේවානාගා මහිතකා පඥ්ඥන්තන් අනුමෝදිිත් චිරන්රක්කන්තු මංපරන්ති. ඉදම් මේ ප්ඥං ආසවක්කයාාවහන් හෝතු සබ්බ දුක්කා පමුච්ජතුස. ට තෙරුවන් සරණහි ව හද අපි ඇත්තරම අප වැඩසතහනය මේ දෙවෙනි කොටසයන්නේ කොහොම නමුත් මේ පුර පසලස්වක පෝය දවසක මේ අපි හැමෝටම සිල්ිගන්න විදියක් නැහැ සහර වෙලාවට දෙ ගෙවල් වල වැඩ රාජකාරී එහම නැත්තම් මෙ නම් කක්හර හේතුවක් නිසා ල් ගන්නට බැරි වුණත් අද වගේ පින්බර පොහය දවසක බුදුරජාණන් වහන්සේ අපිට කරන්න කියපු දේ අපිට කරන්න පුළුවන් නං ඒ ප්‍රතිපත්තිය අපිට අනුගහමනය කරන්න පුළුවන් නං අපිට අපේ ජීවිත සාර්ථක කරගන්නට පුළුවන් කෙනෙක් කියපු දෙයක් කියපු පලියටම අපි කරන්න ඕනෙද පොඩි උදාරයක් හිතන්න බලන්න ඔබ වෛද්‍යවරයේ කළඟට යනවා කියලා බෙහෙතක් කිල්ල ගන්න වෛද්‍යවරය කළඟට යන බිහිත. දැ ඔබ වෛද්‍යවරයාට ඔබේ තියන රෝග ලක්ෂණ ටික කියනවා. වද්‍යවරය මොකද කරන්නේ රෝග ලක්ෂණ ටි බලලා රෝග විනිශ්්‍යයකට එල බිලා ඒ රෝගෙන් මිදෙන් ඕනේ කරන ක්‍රමවේදය ඔබට කියල දෙවද. අද කාලේ හිතරන්නක බෙත්වට්ටෝරුවක් කියියල දුන්න කියලා. මේ බෙහෙත්වට්ටෝරෝ ලියලා ඔබේ අතට පත්වුණට පස්සේ ඒ බෙහෙත්තිික බීලා ඔබේ රෝගය ඔබේ ගැටලුව විසඳ ගැනීම ඒ රෝගියයාගේ වගකීම වෙනවා සේම මේ සංසිද්ධිය මයි, වෙ ඔොබටත් කතා කරන මටත් මේක අහඉෙන් ඔබටත් එකසේ ඔබේ ජීවිත දිහා බලන කොට ඔබට ව වැටහන්නට තියෙන මේ සංසිද්ධියම තමයි මකොක්ද අපි හැමෝටම තියෙන රෝගලක්ෂණ කීපයක් අප කොටම තියන රෝගලක්ෂණයක් තියෙනවාඒ එක රෝගලක්ෂණයක් තමයි අපි හැමෝගෙම ආයුසේ බොහොම ඉක්මන්ට වේගයෙන් ඉවර වෙනවා කියල එක කැනෙි මොනෝ ඔබ ඔබ වයසක හිටිය මේ කතා කරන මුොහොතයෙත් මේ ගත කරන තප්පරෙත් ඔබආයුසි ඉවරෙන සමනය ඔබ දැන් අපි හවස දෙකට මෙතිෙන්ටාවන දැන් දෙකේ වෙලාව ඉවරයි දෙදස් විසිතනේ ජූලි මාසේ තුන්වෙෙනද හවස දෙක කියන එක ඉවරයි ආය ජීවිතය කොච්චර කරාත් අපිට ඒතිට යන්නව ඒක ගිවිල ඉවල අපි ජීවිතයේ කොයි තරන් දේවල් වලට වටිනා කන්දුන්නත් කවදාවත් අපිට කොච්චරවත් වියදං කල්ලා ගණ්ඩ බැරි දෙයක් තමයි කාලය ක කෙනනෙ ද කාලය ක කැනෙ අපිට මිල කරන්න බැර බැරි කෙලාැනෙ එකන්න පුදු උදානැකටට අපි කතා කරවදේ ටයිටන් එක අයට කාලය සල්ලි දීල ගන්න පුළුවන්න කාලයේ ආපස්සට හැරෙන්න්න පුළුවන්නන් ඒ ගොල්ල ගෝටි ප්‍රකෝටිපතියොනහිට තරන් වියදක් කරන්නඒ ඒ තීරණය ගන්න ඒ පැය පැයකුත් ගානක්නය ගුල් ඇතුවටග ඒගොලො ලක්ෂ කෝටි ගානක් වියදන් කරයි යා පස්සට යන්න කාලය පුළුවන්න්නන් නමුත් එක කරන්න බෑ අපිට තියෙන ලොකුම එක ගැටලුවක්තමයි කාලයකෙ එඉක්මට වේගෙන් ගෙවිල නො එක පාට සමාලට තේරෙන්නේ නමු අද උපන්දිනය අද වෙනකොට යාගේ උපන්දිනය කීද කියනෙ බැලුවත් මට අුරුදු හයකට කලින් ඔයා කරපු කියපු දේල්ක් අද ද සසධන කොත් මට වුරු හයට කලින් වගි ි සෞඛ්‍ය තත්වය මට අුරුත් හර කින් වාට හිට පුයාලුවෝ වගතිවුණු සමාජතත්ත්ය ත උගලන්න තේරේ අපි හැමෝටම අපිට ගෙවිලලා ඉවරවෙන යක්ති හරිට වැලිය ුල් ෝස්වත් දිහා බලාගන කොට ඔල්ලොස ලික ඉරයගනි නිරේෙන නවාගේ දැල්වෙලා තියන පහක තෙල්ටික විරවේගෙන නිවරවේගෙන නවා වගේ මතක තියාගන්න අපි හැමෝගේෙම ආයුසේ කියක ඉවර. ො රාතිනම්ක හිටියක් මොන රැකියාවක් කරත් මොන සම්පත්තිබුණක් මොන ගජයෙක්ුණක්. අපි හැමෝග මාස ඉක්මට ගෙවිලා ගෙවිල 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 දවසින් දවසත අපරිත අපරිීවර අපි හැමෝටමතින එක රෝග ලක්ෂණයක්ත් තමයි වයසට ෑම කියන එක. අනිත්ත්‍යගට දයනන් ලොකම රෝගලක්ෂණයයක් තමයි වයිසට යන අතරවාය තුළ අපමේ ලෙඩවීම කියන්නාවද මේ ලෙඩවීම කියන එක? ද මතකතියා ගන්න අපි සාමාමනය කතාාව හට කියන මේ නිරෝගියය නෑ ඉන්න මේ ටෙස්නකරපුයි කියලා පාරයන ඕන කෙනෙකුඩ කතාකරන අපි ලටික ටෙස් කරල බැලොත් අඩුගානනියක්ක්මාව තෙල්හරි හයාගන්න පුළුවන් එක නිසා හඳර මතකතියාගන්න මේ කතාරන්න ඔබේ මොතෙත් ඔබ දන්න මේ වෙලාව ඔබේ ශරය පිළිකා සයිල තියවා කියල බ දන්න එක මේ කතා කරන මේලා ඔබ දන්න ඔබේ රුදිරේ ේනාර් හිනවක නන්න වටිකින් දවටික දවතිින් හර්ටයක්ක් හදන තිනද කියෙන ඔබ දන්නන්නේ සහඳ මතකතියා ගන්න ජීවිතේ. ව්‍යාදිය කියන්නේ එක ලෙඩවීම කියල කෙන රෝග බය රෝගයකට පත්වීමේ අවදාන ම අපි අපිත් එක් ඕන තන්තින මේ ොහොතේ ඔබට රෝගයක් ඇති මේ මොහොතේ මගේ රුදදිරෙ කොලස්ට්‍රෝල් ප්‍රමාණය වැඩිය කියෙන ඕන ොතක අධික රුදිරපීඩන ඕනෑ මොහොතක අර්්‍යබාදයක් හැදන්න ොල ඕනෑ මොක ඔබට මේ මොහොතේ ඔබට රුදිර පීඩයක් තින නොන්ට තර ඕනෑ මහොක ඔබේ කතන්දරීමේ මතක තියගෙනන කනිසා රෝග ව්‍යාදිය කියන්නේ අපි හැමෝටම තියදයක් ඟ තියෙන ලකුමදේම අප කෝච අමතක කරන්න හැදුවත් සහර වෙලාටක මතක්කෙන අප ළඟ ඉන්න කෙනෙක් නැතිවුනාම් සහල්ලාටයක මතක්කෙන අපි මැරෙන්න්නගේ පාම් සමහරලාටයක මතක්කෙන කොේ හරි මොනොහරි අදැකීමක් හරි ලබපු හාම අපි කොච්චර අමතක කරලා යට ගහන්න හැදුවත් අපි ජීවතන හැම ත අප්‍රේ ජීවත්්‍යන මාරණයයක්තික හැත් අපි අමතක කරන්න හදන්න මේ අපි අපි බලනො එකක වැඩ කර බලනො ක්‍රමනු ගමය කර අපි බල නෝබේත්පෙ බිල ටෙස්්ි එකක් කර අපි කරන්න පුළොන් හැමදේම කරනන්න නොවැරන්න නමුත් මරණය කියනෙ අපිට ගලවන්න ගැලවෙන්න බැරිදයක්. අනි වාරම අපි ළඟට එන දෙයක් මරණය කියනක් තොකොට මේ රෝග තුන මේ ගැටලු තුන තමයි අප සංසාර ගත රෝග තව එකක් තියෙන එකක දැ ඉවරුණු නිසා එකක ගැන දැන්තට ම කතා නොකරන ත උපති කියන. ක වදවරය කියන අපි දැනගත්මවා මේ දක්ට මට හොඳදයි මේ දක්. අුහ ුවට හොඳයි මේ ොක්. අරකට හොඳද ක හොඳ ල දොර හොග ඒ වගේ අපි දන්න ශාස්තුවරය කිය නෝ මට පුළුවන් මේ සංසාර රෝගට මේ රෝගලක්ෂණ සදහට මනැති කරල දා සදහට මනැති කරල දානුව කියලා කියන්නේ ලෙඩවෙනය එක වයසටයනයක මරණය කියනක සහට නැති කරන්න ගොඩක් කියවා කියන ම අද කතාවට ගලපගෙන යන්න ඕන නිසාස කියන්න මේකට උත්තර දෙන්නවා මවට මේක නැති කරන්න පුළුවන් දුක කියනෙක ගලගේ සසර දුකෝකළලට ගලවෙඩ බැරි දුක මට ගලවන්නඩ පුළුව වෛද්‍යවරයා කියන ් පැතුර වෛදරය විශ්වාස කරන්න ඕන්නේ අපි පිතාව කෙනෙගෙන් අහල බලනවා මේ මේ ඩොක්ට හොඳයිද එයා කියනව මේ ඩොක්ටකෙන් බෙහෙත්තරම් මට හොඳ වනා කියලා හොලබලන්නවා මේ ොක්ට හොඳයිදක හො ලනොට ක්ෂසි තියෙනවා සාධක තියෙනවා. ඒවගේ මතම ඔම හොල බලන්න මේ බද රෝ කියනවාන මේක පුළුවන් කිය ඇත්තන මුන්වාසසික කලාද කියලා ොඩ හොල ලන්න ශස්තරය නම් මේ මේ මුළුමහත් ලෝක මාගම්වලින් ප්‍රශ්න කිරීම කියන එක අගේපු එක මාග. ප්‍රශ්නහගෙනගේ බුදු හාමුදුරලාන්ට ප්‍රශ්නාහගෙන ගේමේ දුයි අල නිවන නිවන කියන ොහේ ද නිවන තිය නහගෙන ගහ දුකයි දුකයි කිය මොක්ද ඔවෙ තරමට දුක තියෙන් මිනිස්සු ප්‍රශ්නහගෙනගී ප්‍රශ්නහනක ඔබ ඔබේෙන් ප්‍රශ්නයක් කහන්න අරයට ඩොක්ට කෙනෙක් අප යහනාව වගේ ප්‍රශ්නයක් අහගෙන යන්න ඇත්තනව බුදහාක කළාද ඇත්තන මේ කියපු දේවල් කරලා මිනිස්සු දුකෙන් අතම දුනට පොඩ්ඩක් හිතර බල ඇත්තරම ඇත්තද ඉතිහාස උනාද නැද කියලා ඔබන් ම දන්නන්නේ නෑේ හරි සැරියුත් මුගලන් හාමුදුරහතන් වහසේ හිටිය ඔබත් නොම දන්නන්නේ නෑේ අපි තිකමත කලබල අපි ඉතිහාසය දන්නඇ කළෙහිට අපි දන්න වැදග අප අපි පිළිගන්න ඇතිහාසි වර්තමානය තුළ බලන්න මේ බුදු හාමුදුරෝ කියපුදේ ඇත්තද කියලා අනිත් ඇය පිළිගන්නවද බුදු හාම්බුරෝ කියී පුදේ කරලා මිනිසු ජීවිත සාර්ථකරගෙන තියෙන පොඩක්හරි කල්පනා කරල බලෝද මේ ලෝකයේ මෙ ළඟදිත්මම දැක්කා නෙදර් ලන්තේ පල්ලියක් සම්පූර්ණයම රිනෝට් කරනවා කුරුස ගලෝල බුදු පිළිමි තියන පල්ලිය අනිකර පන්සලක් කරන මේ ලෝක විද්‍යාඥ අපි පිළිගන්න අපි දන්න මිනිසු පොතපත කියවනන මේ බුද්ධ දර්ශනය අනුගමනය කර ඔය අපි උපතින් බෞද්ධ කියමුක අහලතින ජාන බ්‍රහ්මවංසෝ කියලා හාමුදුරණවා දැන් ති මට මත ගැටට එංගලන්ත ජාතිකයක් ඉංජිනය භෞතික විද්‍යාව පිළිබඳව මේ දිග්‍රියයක් තියෙන කෙනෙක් තනිකරම එක අතයහැරලා මේක බුදු හාමුදුරෝකීපු දෙක් කරලා ඒෙන් ප්‍රයෝජනය අරං දැන් තනිකරම මහන ජීවිතයයක් ගතක සා ඔබට නිකං ඔබේ ලෝකයේ බලන්න මේ බුදු හාමුදුරෝ කියපු දේවල් කරලා මිනිස්සු ජීවිතය ගොඩ ගිහිල්ල තියෙනවාද කියෙල් පල. මිනිස්සු ජීවිතය සාථක කරගෙන තියෙනවාද කියලා බල එහෙම තියෙනවනං එහෙම් අපිටත් හිතෙන්නට පුළුවන් මේ සංසාර රෝකෙට විසදුම් තිය ප්‍රහරිට ඩොක්ට කෙනෙක් බෙහෙ දෙෙනවාගේ ලතිහාස සාහත් සාක්ෂ තියෙනවන මනිස්සු කියනවනම් මේක ගොඩය නවා ෙ අපේ දොක්ට ලටය තකතියාගන ඒ විදියට මේ ධර්මය එකඒක විදිහට තියෙනවා ධර්ම දේශනා තියෙනවා එකක භාවනා ක්‍රමතියනෝ දහම් පොත්පත්තිනෙන ොඳ තකතියා ගන එකක ලෙඩාට හරියන්න එකඒක වට්ටෝරුව වගේ ඔබ දැනගන්නට ඕනේ ඔබට ගැලපෙන දහම් පර්යාය මොකක්ද කියන එක හොයාගන්න මොකද ඇත්තරම බැලුව දැන් ඩොක්ට නෑනි දහාම්දුරුව නෑදැන් හැබයි බුදුහාමුදුරුව ලියලා ඉතුරු කරපු ටිතියනවා ඔබ දැළගන්න ඕනේ මට ගැලපෙන තුන්ඩුව මොකක්ද කියලද හොයා ගන්න ඒකට උදව් කරනවා මෙන්න මේ මේ මහා සංගරත්නය ආචාරිවරන් මහන්සේලා ඉන්නවා එකන හාමුදුරුවරු ඉන්නවා කල්්‍යාන මිත්‍රියෝ ඉන්නවා ඒකට ඔබට උදව් කරන. දැඩොක්ටනෑ තුණඩු ටිකතියෙනවා හොඳ මගේ ලෙේ හොඳ කර ගන්න කියලා සමහරය එක අය ඒක විදි ඔක්ට උද්දව කරන එකක එකඒක දේවල් කියන්න හොඳට මඒ නිසා හොඳට මතක තියාගෙන ඩොක්ටත් ඉන්නවනං තුන්ඩුවත් තියෙනවනං ලෙඩෙත් තියෙනවනං අපි හැමෝටම හොඳට මතක තියාගන්න අපි කරන්ඩනිමොකක්ද ප්‍රමාදවෙ නැතුව කල්දා නැතුව කරන්න කියපු දේවල් ටික කරන්නේ ලේසිම දේතුම දන්නවද මුල් ටික ඔක්කොම එකයි කන මුලින්ම කරන්න කියපු දේවල් ටික ඔක්කොම එකයි අපි හමෝටම පොදුයි එකනිස් හරිම ලේසි මේ ඩොක්ටගේ ප්‍රිස්කිපෂන් එක නෝ බෙහෙත් ගන්න එක හරිම ලේසි අමාරු නෑ කැලේ අන්ඩ ඔන්නෑ ගස්සල කොළපොතු කපාගන්න ඕන්න එඒව නෑ මතක තියාගන්න පළමනිම දේ තමයි අපි කරන්න ඕන පලවිනි දේ තමයි සීලය කියන සීය කිය සීලය කියන ගොඩ අපිටේ මතක් කියනෙ සිල්ගන්නවා කියන ගෙනනැත්තම් පන්සිල්න්නේ නෑ සීලිය කියන එක ගැබුරු අර්ථයක් තියෙනවා එක තමයි මේ හික්මීම කියන පචනේ. ඔබට අවශ්‍යනං ඔබේ මොනහරි ගැටලෝකට උත්තරයක් හන ඕනෙම ගැටලෝකට ජීවිත මතක තිය හික්මීම සංයොමය කියන එක අවශ්‍යනවා හික්මීම අපි ජීවිතය ගොඩක් තැංවුලද අමාරුවෙන් කරන්නංවාලේ දේවල් කරලා හිතා මතා නැතුව රිතාමත්ම අපිලිවල්ට ඉක්මන් තර ීන්ඩු අරගෙන තම ජීවිතය අපිට පසු ඇැලිවෙන දවල් සමහර වෙලාට ඇවිලතින එක නිසා ජන වේගෙන් රේෂ් එකකින් දේගක් කරන්න බෑ අපි හික්මෙන් ඕනෙ කට්‍රෝලක්තියනු ඒකට ඉන්දදිසි භාන් කියෙන වචන සිපලී. ඔකට ලොකු තරකයක් යයා මිනිහෙක් දෙයක් සාර්ථක කරන්නේ මෝටිවේෂන් එකද ඩිසිපලීන් එකද කිය සානෙද හම එක ව තැන මයි ිසිපලි ො ෝටිවේශන් අද තියන්න ලන් හට තියන්න ල නතිවෙන් පනම ඩිසිපලින්න් කන එක දිගටම ය නිසා ඩිසිපලින් එක කිව්ව මුමින්ම ලේසිදේ උන්වාස කියන්න මිනි නොමර ඉන්නක ලේසි දමාර්ද හරිරිම ලේසි මිනි මර නමාරය බොරු කියන්න අමාරරි බොරු නොකියයිඉන්න ලේසි අනේ මේක තමා ඇත් බොරු නොකයින්න ලේසි කාමය වරදවා හැසිරෙන්ෙනද ලේසි අසර ඉන්නද ලේසි බුදු හාදුර ඉසලාම් කියීම ලේසි්දේ කරන්න මේ කයිංසා පචනෙන් මෙන වැරදිික පොඩ්ඩන්න නවත්න්න වැරදිටික නවන්ද ලේසිදේ කිවවේ අන්න එතැලින් තමයි මේ පටන්ගන්නතුර අපි හමෝට මාන පලනි වට්ටෝරුවර කියනවාගේ ඉස්සෙල්ලා මර මේ ඕන උනකට පැනඩෝල් බොන වගේ අපි පැරසිටමෝල් බොනවා වගේ මේ අපිට තියෙන ගැටලුව අපි තේරෙනවා අප ආුසේ ගිවිලන අපි ලෙදවෙන අපි අනිර්ම මැරෙනවා මේ ඔක්කෝ අපිට ැතිවෙන ආදවසක මේ ප්‍රශ්ික අපිට උත්තරහයන්ඩෝනනි ඒ තේරුම් ගන්න මොලයක් තියෙන අපට අපේටකොට පිළිගත්තම මේ ඩොක්. ලගින් අප බහෙත් ගන්න කියලා එ එකකට ඩොක්. දෙනම වට්ටෝරේ උඩින්ම තියනමක් දර නමර ඩොක්ටස්ල කියනවාගේ මේ බත්කාපු ගමන් බොන්න කියලා බෙහෙත් දෙෙනවාගේ පලවැනිම දේ තමයි සිල්වකට ඕ. හික්මීම නැතුව ඩිසිපලින් එක නැතුව කරන්න බෑ ොට සිල් කියෙල කිව්වා හම පොයිට එක උතුම්සිීල පොයිට නිවලනම් සිල්ගන නමුත් අපිට එන්න ඒ අදහ සොළන නමුත් ඇත්ත දහස තමයි හික්මීම කියන එක සීලනය හික්මීමට ඩිසිපලීන එක හික්මවන්න ලේසියකෙන් පටගන්න මුලින් කය හික්මවන්න වචනය හික්මවන්න ඔන්න ඊළඟට නොමේ හිත හික්මවන්න කියන කතාව ඔන්න ඔතෙන්න්ෙ තමයි ඔබත් මමත් අද අපි මේ එකතු වෙලා කියන අරමුණ සාක්ෂාත් කරගන්නේ අප අරමුණ වෙන මේ අද එන්න සිල්ගන්න නෙම සිල්රකකින්න නෙමේ අද අපි කෝමත් සිල්රකින්න ඕන සිල්ගන්න ඕනේ අද අපේ මේක තුව අරමුණ තමයි මේ සාකච්ඡාවේ අරමුණ තමයි හිත හික්මවීම කියන එක. ඩිසිප්ලීන් කියන එක. අපේ මනසේ හික්මීම. මොකද මේ හික්මීම තුළ මේ සංයමය තුළ මේ නතරවීම තුළ තමයි අපිට නොපෙනෙන්න දේ නොදන්න දේ. දැනගන්න පුළුවන් වෙලා තිය සරලව කිව්වොත් අපි වතුර ගන්නක වතුර කැලබිලා තියෙනකොට පතුල පේත් නෑ ඕනෙම දෙයක් කැලමිලා තියෙනකොට පේ ැනමී දුම තියෙනකොට පාරපය නෑ ඕනම දෙක කැළඹුණු ස්වභාවයක තුළ ය තියෙන අප හැත් අප හැදිලි ස්වභා ඉතින් ඔබ පළමිිදේතමයි ඔබේ මනස කැඹිලා යනෙ වොන්නම් බලන්නුවෝ මගේ මනස කැලබිලා අප කැලඹුණ නැතිද නැති දෙ නිශ්චල දෙයක් නත නතරවෙන්න දෙයක් නෑන අපි ඉසලා බල මගේ මනස කලවිලාද කැලවෙලා නැතන් අපට පුලන් ඊලාලක පියවරතියන්ට. ලට අප එකල් ඉසලාම මුලින් ආරම්භ කරම අත්විලන්න මඟට ආරාධනා කරනවා ඉන්න තැන්වල ඉඳලා පහසු විදියට ඉන්න කතයි පලවිනිීමමදේ පහසු විදිහට ඉන්න කනෙ අප අමාරුවෙන් ඉන්න පා ඕනම ඉරියව්වකින් පුටුවක් ගෙනල් ආරය ඕනම විදික පහසු විදිහට ඉන්න කතයි පලවිනිමදේ. පහසුව කියන එක අනිවාර්ය මේ දුක්විනගෙන මේක කරන්න බෑ මේකටයක් අමාරු වැඩක් බලන්න ඔබේ හිත හික්මිලාද කියලා හිත පොඩ්ඩක් මේ එක තැනකට තියාගන්න පාය හික්මිලාද නැද්ද කියලා බලන් මංඟමට ආාධනා කරනවා අපි හැමෝම දන්න මේ ආශවාසේ ප්‍රාශ්වාස අපි හමෝම දන්න දයන්නේ පොඩිකාලිඳල බලන්න පොඩ්ඩක් මම සරලව කියන්න ටාස්ක එක අවධනයෙන් හුස්මගන්න බලා හිත කොහෙවත් පිටයන් නැතුව අවධානයෙන් හුස්මගන්න බලන් හිත කොහෙවත් පිටයන් නැතුව අවධානයෙන් හුස්මගන්න එතකොට හරිනං ඔබේ ඔබ හික්මිලා නං ඔබේ හිත අපි නීළංග පියවරාරම්භ කරන්න පුළුවන් ඔබට හිත පිටයන් නැතුව සිහයෙන් හුස්ම ගන්න පුළුවන්ද කියලා බලන්න ඒක යන හුස්ම ගැනීමේ ක්‍රියාවලිය තුළ එක වෙන අප හමෝට මේ තේරෙනවන් තේරෙන දිට ඕන එක අපි ක්‍රමවේදය පසල බලන්න හිත එක අරමුණේ තියාගෙන ඉන්න පුළුවන් කියලපි බල. හරි කාලවේලාව යන නිසා උත්සාහය දැ නවත්තන් කවරුත් ගත්ත උත්සාහය තමන්ට කියල දීපු දේගැන පොඩ්ඩක් හිතන්න එතකොට මේ අපිට දීපු ගයිඩ්ඩගේ තියෙනවාම සිතකාය වචනය සංවර කරගන්න කියලා එතකොට ඇත්තර මපිද උත්සාහ කර සිත සංවර කරගන්න ඔබ ඔබේ මහන්න ඔබේ හිත කොයි තරන්නං සංවරද කිය ඔබේ මහන්න ඔබට මොනර් හැකියාවන් ඇති ඔබට චිත්‍ර අඳින්න පුළුවන් ඇති කතා කරන්න පුළුවන් ඇති මොනහරි රැකියාවක් කරනවා ඇති නමුත් ඔබට පුළුවන්ද ඔබේ හිත සංවර කරගන්න ඔබ ඔබෙන් අහන් පිළිතුරුේපා අපි මල් පූජ කරනවා දන්දනවා පින්කරනවා නමුත් මතකතියාගන්න ඇතටම බෞද්ධෝ වෙලා අපි බලාපොරොත්වවෙෙන නිවන් දකින්න නම් නිවන් දකින්න බුදුහාමුදුරුවන්ගේ ක්‍රමවේදය අප අනුගමනය කරනවන් නම් හොඳර මතක තියාගන්න මේ අවශ්‍ය කරන අවම සුදුසු කමවත් කරගන්න බැරුව මොන නිවනක්. අපි ඇත්තළම සමහර වෙලාවට බෞද්යෝ හැටිය අපිට කර අපි කරන කියන දේවල් ගැන යයි හිතන්න කාලය ඇවිල්ලෙ නි ඔබ උත්සාහ කලා නම්. ඔබේ හිතේ කරමුණක තියා ගන්න ඔබේ උත්සාහය සාර්ථ කුණනා නම් අපටීලඟ පීවට යන්නපුා නමුත් මන්දන්න අති බහුතරයකට ඔබට වැටහෙන්න්නට ඇති ඔබේ හිත කොයිතරන් නක් අකීකරුද කියලා. ඔබට වැටහෙන්නට ඇ ඔබේ හිත කොයිතරන් නම් කැලබිලි සසාහගතද කියලා. ඔබට වැටහ නැති ඔ හිත කොයි තරන් නම් වේගෙන් ඔබ මොබ දුවන එන එන අරමුණ අල්ල ගන්න ඔබටත් නොදැනීම ඔබ මංමුලාකරවන හැකියාවක් අසංවරකමක් නොහිෙක්කුන් බවක් ඔබේ හිතට තියෙන. ඉනිසා හොඳන මතක තියාගන්න. මේ නොහිෙක්මුණු බව, ඔබට දැම්මේ මනුස්‍ය ජීවිතයක් ඇැබිලා මේ වගේ පරිසරයක් සංස්කෘතියක් ලැබිලා ඔබ කරදරයෙන් ගැලවිලා හිටියට ඔබේ මේ හිතේ ස්වභාවයක් එක්කමයි ඔබ ජීවතයෙන්. මේ හිතේ ස්භාවයක්ත් එක්කමයි ඔබ ඉදිරියට ජීවත් පෙන්ඩ ඉන්නේ. ඒ නිසා මේ විසුරුණු ස්වභාවය තුළ මේ කැලමුණු ස්භාවය තුළ සංසාර දොකින් අතමිදීම කිසේ වෙතත් එදිනදා ජීවිතයේදී අවශ්‍ය කරන වැඩපල ටිකවත් පිළිවෙලට කරගන්නට ඔබ බලාපොරොත්ෙන ජීවිතයේ ඉල්ලක්ක කරායන්නට ඔය ඔබට කොයි තරන්නම් හැකියාවක් මේ හිත ඔබට ඉඩදේවිද කියනක ඔබ කල්පනා කල් බලා. ඒනිසා හොඳ තකතියාගන්න අපි කරන්නෝ ඕනේ වැඩවලින් ඇත්තටම පලවිනිම වැඩක් තමයි කය වචනය සංවර කරගන්නයි. මේ හිත සංවර කරගන්නයි. ඒක නැතුව මතකතියාගන්න ඔබ බෞද්ධය කැටියට ඔබ ජීවිතේ බලාපොරොත්වෙන දේවල් හෝවේවා. ඔබ සාමානේ පුදගලේ කැටිට ඔබ ජීවිතේ බලාපොරොත්වන ේවල්වත් කිසිවක්කට සාර්ථකව කරගන්නඩෑ. ඔබ දන්න ඕනෑම දෙයක් කරන අවධානය කියන ඕෝනේ. ටෂ කියනෙ ෝන ඕනම් දෙයක් සාර්ථ කරනකමදක් දිග වැඩිවේලාවක් කිරීම හැකියාාවවෙමතා කන්සට්‍රේෂන් ඒ ආත්මිකතාවේ කියන්නෙ ඕනේ ඒක අපිළඟ නෑ කියල කියන අපි කිසි දෙයක් සාර්ථ කරන්න බෑ ඉදි නිවන්දකින එක ගැන මොන කතාද. හොඳයි බෑ කිය නිකං ඉන්න බෑන මොනහරි කරන්න ඕන අන්න ඊළඟට උපදෙශ්ටිත් දීල තියෙන අපිට අපේ ඩොක්ට බුදුරජාණන් වහන්සේ කොමක් දෝබ කළ යුත්ත පලවෙනිදී භාවනාවහිමල හික හික්මීම හිත හික්මීම හිත වැඩීම ගැන කතා කරනකොට අපි කිප පලවිනි දෙයක් තමයි. කල්්‍යනු මිත්‍ර සේවනය කියන එක. ඒ කියන්නේ මේ භාවනා කරණ අය තව භාවනා කරනයව ඇසුරු කරන්න. භාවනා කරන තැන්වරට යන්න ඕනේ. එතකොට තමයි අපිට ජීවිතයේ මේ උත්තේජනය කියනෙ එක හම්බවෙන් එදින එදා ජීවිතය තුළ අපිත් එක්ක ධර්මය කතා කරන විිනිස් සුනහැනි. බහුතරය කතා කරන්නේ වෙන වෙන දේවන්නේ ජීවිතේ දේශපාලනය කතා කරයි බඩු මිල ගැන කතා කරයි මොනහරි දෙයක් මැච්ච එකක් ගැන කතා කරයි නමුත් ඇත්තම කිවොත් ඒ කිසිම දෙයකින් අපිට ඇත්තෙන පෞද්ගලික ප්‍රෝජනයක් නෑනේ අපේ සෞඛ්‍යටවත් අපේ ආර්ථිකයටවත් අපේ හිතේ නිදහසටවත් කිසිම දෙයක් න සාමාන්‍ය මිනිස්හම්බුුණහම ඇත්තට දේශපාලනය ගැන කතා කරලා අවසානීයට අපි හිතුරුවෙන හිතේ සතුටක් ද අසතුතායි. කොට ඇත්තරම අපි වග කිය අන්න ඕන් නති අසතු ප්‍රකටනය අප භාජනය වෙන්නේ. ඇත්තරම කතා කලා අපි කනර මූඩ්ක ලෝකර ගන අපි විහින්න්නේ ඒක නිසා හුදර මතක තියාගන කතා කරන කොට තමන්ට දෙයක් ගන්න පුළුවන් කෙනෙක් එක්ක නැත්තන් තමන්ට දෙයක් හරවද්‍යයක් බෙදන්න පුළුවන් කෙනෙක් එක් අද පටන් ජීවිතයේ ආශ්‍රය කෙනෙ එක පටන්න. අනිත් අය අවශ්‍යකන ප්‍රෝජේයටක විතර කාශ්්‍රය කරන නමුත් ඇසුර කියන එක කල්්‍යයාන මිත්‍රැස්ුර කෙනෙක අපිට අපිට ලැබුණු පලවෙෙනීම බුද්ධවවාදය ඔබ දන්නතිබේ අවවාද කියන දේවල් ගත්ත හම ජීවිතයේ අපි පොඩිකාලේ අම්මතාත්තකෙන් අවවාද ගත්තනි බෝහ වෙලාවට අම්මතාත්ත කියල කියන්නේ ඔවුන්ට තේරෙන විදදියට ජීවිතය අපිට හොඳ නරක කියල දීපපු අය නමුත් බුදු හාමුදුරෝ කියලා කියන්නේ අපිට විතරක් නෙමේ මුලු ලෝකටම අවවාද දීලතිය අම්ම තාත්තගේ අවවාධරගෙන් අප යම් කිසි තරම අපේ ගුරුගේ වවා දරගෙන අප මේතා දුරට ආව නං අපිට යහපතක් වනාා නං. ඊට වඩා අතිමහත් යහපතක් අපිට බුද්ධ අවවාදයකින් ලැබෙන. එනිසා ජීවිතය කවුරු මොන අවවාද දුන්නත් මතකතියාගන්න බොහොම ශ්‍රේෂ්්‍ර මුක්තමයන්ගේ අවවාදයකෙන් හැමතිසිම ඔලුට. මම මේක අනිවාරයම ම දිවිහිමිය කරන්න ඕනේ මොකද මේ කරන එකෙන් මට පුදුම යහපතක් ලැබෙන කියන්නේෙ කොඳද කල්පනාරල බලනෙක් නිසමේ බුදු හාමුද්‍රරෝ කියල කියැනකම් පිළිමියක්ත්තියාගෙන අපි වැඳල අපි බෞද්ධ කියන්න න මේ බුදු හාමුද්‍රෝ කියල කැන චරිතය. බුදු හාමුද්‍රෝ කියල කියැනෙ මාර්ගෝපදේශකයෙක්. බුදු හාමුද්‍රෝ කියල කැනෙ ගුරුවරයක්. අපිට කරන්න ඕන දේ පෙන්න ලදීපු කරන්න එපා කියපු දෙක් කියල දීපු. ඒවගේම දේවල් කරගන්න හැටි අවවාද වශයෙන් දීපපුඋත්තම. දම බුදු හාමුදුරෝ කියලා කියන තිරයක් පිටි පස්සට දාලා ලොකුවට නික එහෙමින් අපේ ජීවිතන් මත දෙයක් සසරටිට පිනක් කරගන්න පුළුවන් බුද්ධ වන්දනාව බුදු කෙනෙක් වදඳනා කළ නමුත් උන්වහසේ බලාපොත්තුට චිල්ලක්ට ටාග් එක අපට යාගන්න බෑ කරන්න කියපු දෙන්න නොකර. එනිසා ඔන්න එක අවවාදයක් අපි දෙනන කැමති කල්්‍යා නමිත්තරයෝ ආශ්‍රී කර ගොල්න්ගේ ඇසුර ලඟටයන්න ඇසු ොයා ගෙන දැ මේක අහනකොට මේ අදපුයි ඒ ඇසුරු හොයාගෙන ගපු තොඩ ඉගොල ගන්ගේ ජීවිත එතනම යහපතත් ලැබෙනවා කියලා තියෙන ලැබෙන ඇති හප ඊළඟ කාරණාව මේ බුදුහාමුතුර දැනෑන එිනිසා උන්වහන්සේ වෙනුවෙන් තියෙනවා වසගේ ධර්මරත් වස කියලදපු ඉගැවීම ඉගැවීම ක්‍රමවේද න්න ඒක හදාරනොයි සදධර්මශ්‍රණය කිය ඒක දැන් අදකාල් ඒකාලේ චද්ධර්මශ්‍යවනය අදවිෙන සදධර්මශ්‍රණනය එකතු වෙලා තිය නොමේ දහම් පත පොත කියවන්න කියක. ඉතින්දී අපිට දැනගන්න ඕනේ වැදගත්ම කාරණාවක් තමයි බුදුහාමුදුරුවෝ කියපුදේම කියන අය කව් දෙ කියනෙ එක දැගන්නවා. මොකදඒකයිඒක විදියට දේවල් කියනවා අරම අපි කියෙන කන්ෆියස් වෙනවා කියෙන්නේ ස බුදුහාමුදුර කිය පුදේ කියයන්නේ ත්‍රිපිටකේ තුළ තොට ්‍රිපිටකය ඇසුරෙන් න් කියන බනහන්න. බදහම්රග ගැලීම කලි කියද එකකට වෙනස්කිරීම් වෙනස් වචන අර්ථදැක්වීම අවශ්‍ය වෙන්නේ නෑ ත්‍රිපිටකය දන්න ත්‍රිපිටකය ගැන හදාරලා තියෙන ධර්මය දන්න ස්වාමීන් වහන්සේලාගේ බණහණ්ඩෝ. දෙක ඒවා විස්තර කරෙන නිවැරදි පතපොත කියවන්න සාමානෙන් වාසනාවකට වගේ වැරදිදේ තියනර මනිසුන්ගේ පෞද්ගලික මත යන පතපොත හරිම ආඩුයි ඒක නිසා විශේෂයම අපිට රකමන් කරන්න පුළුව නිර්දේශ කරන්න පුර රේනුකානේ චන්ද විමල හාමුලුවන්ගේ පොත් ඔය බෞද්ධයාගේ අත් පොත කියන එක විතරක් අරගෙන අද ඉඳල කියවන්න පටන් ගන්න මේ බෞද්ධයෙක් වෙන හැ ඉගෙන ගන්න. කයි තාමත්ම වැදගත් බෞද්ධයක් වුණ හම කොහොමදත් පිළිවෙත් කරන්න ඕනේ බද්ාප බෞද්ධන ොට ෞද්ධය කොමද හැසිරෙන්න්න ඕන. බෞද්ධය කොමද කතාබහ කරන්නන්නේ. බෞද්ධය කොහමද වැඩපල කරන්න ඕනි කියන එක පොඩ්ඩක් ඉගෙනගන්න පුරොත්තුවය. ඊට පස්සෙමේ ධර්මය ගැන තියෙන මේ හිත වඩා ගන්න භාාවනාව ගැ තින පොත්පත් කියවන්නට පුළොුව තොන ඔපට මුණ ගැහෙන ඔබට ගැලපෙන වටෝර ට අනිවාර්රය මොන ගැසේදී ඒ කසේ වෙතත් දැන් අපි දන්න අපේ හිත හරිම කැලඹිලි සාගට. දැන් අප ඇස් දෙක වහගෙන් හිටියෝොත් අපිට වාහිරෙන්ෙන සද්ධවලට අනිවාරම හිතයන. අපේ හිත හරිම අකේකරු. අපි ටෝන තැනෑ හිත ඒට න තැන ක පි ගැ ගන්න න රයි. අපි ජීවිතයේ දුකක් විින්දනං අපි ජීවිතයේ මනොෝහරි ගැට ලෝකට පත්වනානං දුකකට පත්වනා නං ඒ අපිට අපේ හිත පාලනය කරගන්න අපිට අපේ හිත සංයමයට පත්කරගන්න බැරිවනූ අවස්ථාව ඒේ නිසා අපි මේක කරන ක්‍රමවේදී ගෙනකම් යි කල් යනමිත්‍රාශ්‍රය සද්ධර්මශ්‍රවනය තුන් එනියක අපි ගෙන ගන්න යෝනිසෝ මනසිකාරයමුකද යෝනිෂෝ මනසිකාරය කියලා කැන හොඳන මතක තියාගන්න අපි සිතින් කයින් වචනයෙන් කරන හොඳ වැඩ තියෙනවා නරක වැඩක් තියෙනවා එකන වැරදි තියෙනවා එතකොට මේක මගේ වැරැද්දක්. මේක මගේ හොඳ දෙයක් කියලා ඔවෙන් කල්ලා බැලීමේ හැකියාව. අපි සාමාන්‍යයෙන් උදේට කන්නාඩිය ලන්නට ගිහිල්ලා අපේ ඉති මූුණ පිරිසිදු කරගන්නවා කොන්න පීරගන්නවා දත්මදිනවන. අපිට අපේ බාහිර ස්වරූපය කියන එක අපිට බලාගන්න නිවැරදි කරගන්න ක්‍රම තියෙනවනේ නමුත් අපිට අපේ අභ්‍යන්තරස්වරූපය කියල කිය තියෙන එක හදාගන්න ක්‍රමවේදයක් නෑ අන්න ඒ ක්‍රමවේදයට තමයි යෝනිසෝ මනසිකාරය කියල කියා ඒ යන නිවන හොයාගෙන නිවන පතාගෙන වැරදිදේ අත්තරගෙන නිවැරදිදේ කරගෙන යන ගමන් මාර්කය ඒ මනසිකාරය ඒ ඒ ටාගට්ට එක අප හමෝටම තියෙනනේ ටා ග්ටයා ම නිවරදි වෙනව කියන ටාගට් එක මම පිරිසිදු වෙනවා කියන ටාගට්ි එක අපි හමෝටම ඒ ටාගට්ිකින් ගමන් කරන්නවා. ජීවිතය ගත කන හැම දවසක්ම නිවරට ගත වෙන දවසක් පෙන්න්නේේ ජීවිතය ගතරන හමදවසක්ම දුක පිණිස නව සැපි ගත කරන දවසක් වෙන්නේන්නේ ජීවිතය ගත කරන හැම දවසක් නිරර්ථනම අර්ථයක් සහිත දවසක් පෙන්න්නවා. ඉතින් අද අපි ඔන්න ඔය තුන්වැනි පොයින්ත ගත අදාළ කරන කරුණුකාරණ ටිකක් තමයි ඊළඟන කතා කරන්නේය ඔබ දන්නවද සාමාන්‍යයෙන් ඇයි ඔබේ හිත විසිරුුණේ ද නැන් ඔබ කරපු අභ්‍යාසයෙන් පොඩ්ඩක් හිතල බලන්න මේක විසිරුුණේ ඇයි ඔකොද හිත මේක විසිරුුණේ ඇයි කියන්නවල මේ හි ඇයි මෙ විසිරෙන් ඇයි අප එක තන තියාගෙන ඉන්න බැල් ම සරල උත්තර ඇති මෙ ප්‍ර්න වත් අපිතමක මෙතනම තියනවා කියලා සංගීත බාණ්ඩයක් කවර සංගීතනය හිතන්නක වයිලීනයක් පතිෙන්ට කවුර යරවා කියලා එකෙක් ප්‍රස්සට වයිලීන ගහනවා පෞදග ම දන්න වලනය හන්මං ඇයුත් ප්‍රශ්නය යා වයිලීනය ගහන්න කොහොමද මට ගහඩ බැරියි මොකද එක උත්තරයක් තමයි රුද්ද දෙ පුරුද්ද ආසා වනය දෙ ආසා එකක් තම අපිට කැත්තක් ඇතිවෙලානෑ කැමැත්තක් ඇතිවෙලා නම් අප කටවර වනාට කරලා කැමැත්තක් ඇතිවෙලාන. පිළිගන්නද අප හමෝටම ඇත්තටම බොක්ක වූමනාවම භාවනා කරන්න ඇත්තනම කැමත්තක් තිබුණනා අප අදත් මේ එකතු වෙලා මෙහම කතා බාකරන්න ූමනාවක් නෙමේ ම ඇතුළු අපිට ඇත්තනම ජීවිතය භාවනා කරන්න කැමත්ක් ඒ ඒක ලේසි වැඩක් නිමේ ඒකට කරන්න පරිසරයක් තියෙන්න්න ඕනි හිතහැ දෙන්න ඕන උනන්දුව උමනාව තියෙන්න්න ඕනි උපදෙස්තියෙන්න්න ඕනි අරකල්්‍යයමි ත්‍රාශ්‍රය තියෙන්න්න ඕනනි මේ සසරබය තේරෙන්න්න ඕනි මේක තියෙන එක මාර්ගය ක විශ්වාසය තියෙන්න්න ඕනි අපිට කැමැත්තන්න ඇත අප අවංකරමු දෙක කැමැත්තන්න දෙවැනි කාරණාවම කල. අර්ගය පුරුද්ධට වඩා අපිේට කියමුද පුහුණුව කියනවචන්නේ ප එකක් පක්ටිස් නෑ අප කිවොත්ට පක්ටස් එකනේ තවමනොද අපිට නැත්තේයි කැමැත්තන්නේ කැමැත්තත් තිබුණ විදිහක් නෑ පුහුණුවක් න තවමනත් ප්‍රතිලාබයක් දන්නේ නැතිය ප්‍රතිලාභයක් නොතේරණ එක ඒකත් එක හේතුවක් අප කතා කරම ප්‍රතිලායක් නොතය තව එකක්. අවබෝධයක් ෑකැන මේකෙන් ට ලබෙන්නේෙම කදව ප්‍රතිලාබය අවබෝධනය එක වගේ ඇන උත්තර දෙකක් එකෙන් අපිට මේක ලැබෙන දෙේගෙන අවබෝධයක් නෑ තව ඕ පින කියන එක බලපානවා හැකියාව කියන එක බලපාන හැම ද සමාලාර්ම ්‍රයිකරත් මට මේක ගහ ග්ඩවෑන්න ශීකරත් හැකියාව කියන එක බලපානවා තව එක කාරණාවක් මං කියන්න මේ ඉවසීම කියනද නිසංය මේ කියන එක අන්න ඒකයි අර අපි ඩසිප්ලන් එක හික්මීම තුළ අපි කිව්වෙ මේ ඉස්සලාම කය වචන මේ කැර මුලින් කරන්න බැග්‍රවන්් වර් එකක් තියෙනවාැන පිටි පස්සේ මේ එක පාට ඇස්තික වහගේම මේක කරන්න බෑ මතක දය කිසිම දෙයක් එෙම කරන්න බෑ නිසා හොඳට මතක තියාගන්න මේ මේ ශදද්‍රාව කියන එක බුදු හාමුදුරුව තමන්ගේ ජීවිතයට ලංකරගන්නත් ඇත්තෙම කර යුතු දෙයක් මලක් පහනක් පූජ කරනවාට වඩා ගිය අවබෝධයක් අපිට මාර්ගවඋපදේශකයෙක් අපිට මඟ පෙන්වන්නේෙක් ගුරුවරයෙක් කියෙන ඒ චරිතය කියෙ එක හදවත රෙන්ඩුව ඒක ඉන්න නැත්තම් ඔය බුද්ධ චරිතය ගැන කියවන්න ගොඩක් පොත්පත් තියෙනවා එකනල අතිශෝක් තියනෙමින් කෙන බුදු හාමුදුරුවෝ කියන ඇත්තටම කවුද්ද කියන එක එක පොට්ට කියව පුහම අපිට තියරෙනව අන්න ඒ චරිතය ඇතුළට ගඩු දෙවැනි කාරණාව තමයි අරමේ සීලය කියන එක.. ශද්‍රාව තුළ තමයි බුදුන් වදිනයක විශ්වාසය ශද්‍ර දෙක සීලය ඊට පසේ හික්මීම කියන එක. ඔන්න ඕකට තමයි භාවනාව කියන ෝනන. කන කයි වචනය හික්ම ගත්තට පසේ හිත හික්ම ගන්නේ ඔය ඔය කියන ඔක්කෝම භාවනාව තුළ හැදෙන. ඔය ඔක්කෝකයි අප මේ කරන්න න්නේ එක මේ ඔක්කෝම පැත්තකින් දිල මේ එකක කරන්න. අබෝ ැතික අවබෝධය ලැබෙනවා. හික්මීම නැතියක හික්මීම ලැබෙනවා. ඉවසීම නැතියක ඉවසීම හැදෙන එතකොට පුරුද්ධ නතියක පුරුද් දෙෙන එක නිසා අපි මේ භාවනාව කියන ප්‍රක්ටිස්සික උපරිමම කරොත් අපිට මේ ප්‍රතිලාපටික ඔක්කම ලැබෙන රයි අපේ සාකච්ඡාව අන්තිමරය මුල්. කියන්න අපි අන්තිමරියට නනිට පසිමක ප්‍රක්ටිස්ක මොත කතා කරීම දේවලන අපි ඔක්කො බාව ගැ දන්න බාවනා කරලා තියෙනයි ගයි් දෙක් තියන බාවනා කර අපි ඕනෙම දේකට එතනො බඩුවක් ගත්ත කියලා ඕනේ බඩුවක් ගත්ත හම තියෙනවා අප කට කට ලොග් එකක් තිය දකව තිෙන වලතටව එක ගත්තත් ශ්‍රද් එකක් ගත්තත් ඇත්තටම මොලේ තිය ිනිහෙක් නම් අපි කවදත්ක කියවන්නේ නමුත් බාන්්ඩය හරිට පාවිච්චි කරන්න ඔන්නම් කැට්ලොක්ක කියලා ඒ වගේ ඕනම තැනක මේ උපදෙස්පත්‍රිකාවත් තින භාවනාවටත් තින උපදෙශපත්‍රිකාවත්. අපි යන්න ඕනේ ඒ ගයිඩ් එකට අනුව මතක තිය. ගයිඩ්ඩක බුදු හාම්දුර්‍රන්ගේ ගයි් දෙෙක උදහාමුදුරදිීපු ගයිඩ් එකක අදතත් ජීවමානව තියෙනවා අද තත්වයක සජීවී අදතත්වයක වලංගුයි ඒ විදිර්තමයි යන්න. එතකොට මේ භාවනාවක් ගත්තහම, ගැන ම පොදුවේ කියන්නේ ගොල දැනගන්න ඒක ගැන කියවන මුලි සූත්‍රය තියනවා කො හැන් ැන බද හාමුදුර සූත්‍රයකොට ඒ සූත්‍රය කියල තියන්නේ ඒ අදාළ ප්‍රදේශයේ අදාළ ජනතාවට ඒ අදාළ ගෝචරවිදය තමයි කියප සත්‍රය යන පොළ දදාානය ඇට අපි මහාසති පට්ඨාන සූත්‍රය ගත්තොත් ඒක කියල ෙනෙ කුරට වැසිියන්ට හැබැයි අපි සතිපට්ටාන භාවනාව ගැන ඉගෙන ගන්න කොට අර මල සූත්‍රය කොයි හරි තියන්නන කොතලඳ මේක තිෙනන්නේ ඒැනේ රිිෆරන්ස එක තියවා. දෙක ඒ රිෆරන්සකින් ගොඩනගා ගත්ත කමටහන කියල දෙයක් තියෙනවා ඒක යන ගයි් දෙකක් තියෙන්ෙන තුන් වර්තමානය අපි කතා කරන හැම භාවනාවකම දැන් අපිට ප්‍රහතන් වහන්සේ ලනෑ ප්‍රසිද්ධියේ ම දන්න ප්‍රද්ධිය අනිවාරය මැති සාත්වාවද මේ ශසනීවරණ නමුත් ප්‍රසිද්ධිය කමටහන් දෙෙන මහරහතන් වහන්සේ ලා නෑ. අන්තිමට ප්‍රසිද්ධිය කමටහන්දිපු මහරහතන් වහන්සේලා ඇස්රු කරගෙන හදපු ගයිට් දෙක් ති. තමයි විශුද්ධි මාර්ගය කෙළකන් එක තනිකරම භාවනා අත් පොතා ඔය විශුද්ධිමාර්ගය බේස් කර ගත්ත තව භාවනා අත්පොත් කිහිපයක් තියෙනවා ඊට පස්සෙ කාලක භාවනායෝගී ස්වාමීන් වහන්සේලා රචනා කරමු එතකොට අපිඒ කතා කරන ඕනෑම භාවනාව හොඳර මත ගුලිගෙනග ඕනම භාවනාවක් නැත්ත බාවනාව වරදි න මතකතිය නැත්තන් අර ප්‍රෝජනය ගන්න බෑ එකඒකය කියන එකකව කරන්න එපා ජීවිතයක් කව දාවත් මතක කියයන හැමති සෙ රිෆරේ කහන ඔබ ැනු ග කෙනෙක්න ඔබ දන්න නඇති ම් කිසි ගත් පු්ගලයෙක් මනොහරි දෙයක් ප්‍රකාශ කරනන ඔබට අහන් අයිතිතින මේක රිෆරන්සිකොත් කොට ඔය කොහොම මේක කියන්නේකෙල් ඒ වගේම තමයි ධර්මය හොඳට මත කවරු ධර්මය දේශනා කරත් අහන්න ඔය කොහෙන්ද මේක කියන්නේ. ක්දොයාගේ මූ ආශ්‍රි මොක් දොයාගේ පදන්නම ොහෙ තියෙන එකක් දොයා මක තිය මොකද ධර්මයයි 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 කියලා මිනිස්සු තමන්ට හිතේ තියෙන දේවල් කොහේවත් ඇති දේවල් කියන්නේ සහඳ මතක තියයා ගන්න හරියට ප්‍රෝජනය ගන්නනම් හරියට පිළිවෙලත කරන්න දේ කරන්න ගයිඩ්ඩකට අනුව කරන්නන දෙයක් වාහනයක් හදන එකක් හෝවේවක් කෑමක්කූ යන එකක් ගන්නකු දැම් මං අනින් කිරිබත් හදරනෑ කිරිවත් හඳන ගයිඩ් එකක් තිය එතකට ඒ තියන පිවල්ට කරොත් ඉතර කිරිබත හදාගන්න පුලාා. හැබැයි ඒ ඒ ගයිඩ්දක පිළිගත් ඒ ගයිද්ඩකට භාවනා කරපු කෙනෙක්ඉන්නවනා. මාත එක්ක මගළඟ කිරිබත් හදපු කෙනෙකන්නවන මටේ බත හදාගන්න ලේසි. ඇයියා කියනනෑ වතු්‍රධාන්‍ය මෙච්චරයි වතුරධයනෙච්ච අන්න තින්න තමයි භාවනා ගුරුවරයා කියෙන චරිතේ. කල්්‍යයානමිත්‍රයා කියෙන චරිතයන්නේෙන්න තේන්දි කල්ල්‍යානමිත්‍රයා ගයිඩ්ක දැනගෙන ගයිඩ්කට කරලා ඊට පස් ඔබට කරට හු හටන්න මේ තැන්වෙන්න මේ තැන්ෙන ඔහ ඔබ ලගින් ඉඳගෙන ඔබට කියන්න හැ කියාව ගුරුවරයට නැතන් කල්්‍යයානමිත්‍රයට කියයන.ඒනිසා ඒකයි කැනෙ තනීම කරන්නේ පාති. තනම කරන්න බෑගෙල කැනීම එහහිම කල්්‍යානමිත්‍ර පරම්පරාවල් තියෙන. ඔබ මේ බුද්ධශාසන ඉන්න මනං ඔබ ඇත්තන භාවනා කරන්න කෙනෙක් නං. ෙල්යාා මිත්‍ර පරම්පරාවකට භාවනක න ව දන් පොල දධහනක පහමෝ දන්න මීතිරිිකර නිසාරණවාන්නේ. බාවනා යගස්වාමන් වන්සේන්නන කල්්‍යෑන මිත්‍ර සම්පත්තිය න වි ආරණ සේනාාසේ භාවන යෝග ස්වාමින්වාන්සේලන කල්්‍යෑනමිත්‍ර සම්පතිය වතුරුවිලාරන්න සේනාාසේ භාවනා යෝග ස්වාමි න්සේලයින්න කල්ලයාෑන මිත්‍ර සම්පත්ති භාවනා කරන භාවනා යෝගී ස්වාමිනාසේලා අලංකාවේ ඕන තරන්ඉන්න. උන්වහන්සේලාගේ ගයිඩ් දෙක තියෙන උන්වහන්සේලාගේ කල්්‍යනමිත්‍ර සම්පත්තිය තියෙනවා. එතකොට අපි දැනගන්නෝ නේ ඒ ගයිඩ්ඩකට අනුව භාවනා කරන්න. ඔය එක පාට් පැරිසුට් වෙලා කියාගෙන යන අය කරන දේවුණ වරදිනපොලි උදාන්නගෙන ම කියන්න එක ස්වාමීන් වහන්සේ නවා ෆස්බුක් එකේදී පාවනාව කියලදී ලය කට්ටේ කියන අපි හෝවාන් වුනා කියලා මාර්ුග පලලාබී කියනති මෙ විප්‍රකාය නිසාමුඳන මතක තියාගන්න ගයිඩ් හකට වෝ කරන්න ඒක නිසා අපි අද පොඩ්ඩක් කතා කරන්නේ යන්නේ මේ නහා සතිපට්ටාන සූත්‍රයේ තියෙන මේ ආනාපාන සති පබ්බය ගැන එකන ආනාපාන සති භාවනාව ගැන අපි භාවනාවක් කනකට මතකතියා ගන්න කරන්න ඕනේ ටාගට් එකක් ඇතුව පියවරටික දැනගෙන ප්‍රතිපාලයක් ලබාගන්න කරන්නන් වාලේ භාවනා කරන්න එපා පරාධ කාල ස්තික කරන්න එපා අපි වැඩක්රනකට වැඩක් කරන්නේ මොක් කරිදයක් ඇචීවම් කරගන්න නැත්තන්කර න්නේය කෝස එකක කරන්න සිටිගට ගන්න හනැත් නහර දෙයක් අපිරන්න ප්‍රතිඵලය ගන්න ප්‍රතිඵලය මොකාතය අපි තොට කරනද මොනහරජයක් ඉගෙනගත්තාම් සිිලබස්ස එකත් තියන ඒ වගේ අපි දන්නවා රයිට් මේ කාලය අපි මේ මාසි මේක කරන්න මේ මාසිමින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ හැමදේීම ටාගට් එකත් තියෙනවා පීෝරටිකක්තියනෝ කාලයත් කාලය පවාතයවා සතිපට්තාාව සූතරි කාලය එක්ක දක්වල තියෙනෙ නිසා මේක හරිම ලස්සන දෙයක් ගල හැමෝම ගෙදරගිල මේ කියවන්න රයි දීගනිකායිති න මජිමනිිකා අයිතියනෝ බුද්ධජයන්ත ්‍රිපිටකේ දනවා ඉන් පස අප තවතව මුූලාශර ගොඩක් තියෙනවා ප්‍රේන කාල ස්වාමන්නාසක පොත්වන සතිිටාන විවරණය පොත්්තිල්ල යනවාම ිලපන දමජ වාමි නාසත් ඇතික දීප පොක්ති ොමේ පොඩ්ඩක් ඒකෙක් කියවන ගිහිල බලන්න අප කාලවේලා යන නිසා ඒට වැඩ විස්තර කරන්න ගන්නය උන තර මස්තර කලතින ඒ තින වැදගත්ම පොයින්්ට එකක් ම කියන්න අපිට ඕනේ නිවන් දකින්නන්නේ පිට වනද න ද වලෝ කිය න ්‍රම්්මලෝ කියය නෑ තව නසසාත් ක න ිට නිවදකින ොහන්ග අන්ේ දුකන තුරුවෙන් ඒ අප දන්නනේ බෞද්ධහයටට ලොබත්තම නිවන් දකින තියන එක මාගි තම විදර්ශන භාවනාව ප්‍රඥ භාව එතු ොබ ොන බාවනාවඩුව ම මේ ප්‍රධණ භාවනාවෙන් නන විදර්ශන භාවනාව. වෙන වෙනම කර කාල නාසික කරන්න ඕන නෑ පි කරන්න ාගටල වැ කරන අපිතිතන කාල බහමසීමතයි. ඒ කරන දය පරයෙන් පෝජන ගන්න ොත්‍රමතය ඔබකුමක් කර ඔබ පලවිනිි භහනා විදර්ශනා භාවනාවෙන්. විදර්ශන වරන්න නිකං බෑ හිත හික්මිලා තියෙන්ඩෝ. අ නිශ්චල වෙලා තියෙන්ඩ. පැහැදි වෙලා තියන කන්න ඩක්න ද විල බැඳල යෙන නම් එලිය පෙන්නේ න අපට දවිලි හමයි ලෝක පයෙන්නේ. ඒගේ දැනුත් අපේ මනසේ කැමුුණු සාගත මනසේ ලෝක යන ඇත භාව අපට පේෙන්නේ අපි කියනවා යිතින් මේ ලෝක දුකයි දුකයි කිවට ඇත්තන ලෝක පෙ ොක මනස ැබිලා යෙනි. සහොදන මතක තියාගන්න ඒකයි මේ සතිපට්ටාන සූත්‍රයේ මුලින්ම බුදුරහාමුදුරුව අපට කියල දෙනවා මේ හිත හික්ම මගන්න ආනාපානසිති වනාසි මුලින්ම අනොදැන වදාරම් ඉසල අආනාපානසිද වඩලයි අආනාපන සති පබ්බේ එතිනි තතා ගට්ටකගත්න මුදහමුදුර කිය ටාගට්ට ගත්ත මේක චචීම් කරගන්න තන තින කැචී කරගන්න පුළුවන් ඒ තැන තමයි පස්සම්බයන් කාය සංකාරන් අස ස්සාමිති සිකති පස ස්සා මි සික ආය සංස්කකාරම කය ගැන තියෙන හැඟීම නිවෙනකං මේ කරන්න ඒක තමයි තාගට්ටේ ඒටාගට් එකක ැ්චීම් කරට පසේ බ ස දුසකම් ලබනවා සතිපට්ටාන වඩ සතිපට්ටාන ගැන අප වෙනම කතා කර මම කියනෙ භාවනා ගයිඩ ඇතුළ මුලින්ම හිත හික්මම ගන්න කියන කෙනා ආස්වාසය ප්‍රශ්වාසය මත කන්සන්ට්‍රේට් කරන කෙනාගේ තාාගට් එක තමයි තමන්ට කය නොදැනී උස්ම ගැනීමේ අරමුණින් ඕනෑ තරම් වෙලාවක් ඉන්න පුළුවන්නම් ඔබ ඒ පියවර සම්පර්ණ කරා එතකොට අපේ ටාගට් එක එතෙන්ට යනකං යන එක අපේ ටාගට් එක එතන ඇජීව කරනකං ටිකටික පියවර ටික වඩන එතකොට ඒකට මොක්ද කරන්න ඕෙම පාලිභාෂාව වචන්තික පුළුවන් තරම් අඩු කරල කරන්න ඕන දවල්ටික එකක් තමයි පුරදුුවෙන්න්න ඕනේ ඇඟග හොලවන්න ඇතුව එක විදිහකට වාඩිවෙන් වාඩිවන්නෙක් පුරදුුවන්න දෙක පුරදුුවෙන්න්න ඕනෙ කොද කෙලින්තියාගෙන ඉස්සරහ බලාගෙන ඇස් එක වහගෙන මේ හුස්ම ෆෝකස් කරන්න පුරුදුුවෙන්න්නවා. හරි ලේසි ඉස්සරහා බලාගෙන හුස්ම ෆෝකස් කරන්න පුරදුවෙන් ඔන්න ඔය පුරුදු ටිකක් පිමුමලින් ඇති කරගම්. ඒක හරි අමානද ොම පිටි සධ්‍යයක් කර නිසා අපි වැඩිය උත්සාහ කරන්නපා වැඩිය ආයාසිෙන් උත්සා කර ප මාරුයි කරන්න තිය පිවෙනි දේ තමයි ඇඟ හොවන්නව වාඩ වෙන් පුරදුවෙන් පහස විද දැ ොක් කිය වාද වෙ හිටපු නි. ියව් අනිවාරය මාරුරන්න ඇත අමාරු ඊට පස්සේ කොන්ද කෙලින් තියාගෙන ඇස්තික වහගෙන මේ හුස්ම ගැනීම කියන එකට ඉස්ස ඉස්සරහළමයි බලන්්ඩෝන ඉස්සරහින් තමයි හුස්ම ගන්න එක තේර තේරුම් ගන්්ඩෝන ඒකට ඔය අටුවාචාරයෙන් වහන්සේ මේ ගයිඩ්වල තියෙනවා පස්සලපු ගයිඩ් වලක නො මේ නහය අග අග්‍රේ ග නාසික අග්‍රේ ගන්න කියලා එම් බලන්න ලේසිී කියලා ඔරිිජිනල් ටෙක්ට එක තියන පරිමුකං සකි සතින් කියලා සහ පෙරටු කොට ගන්න කියලා පස්සෙ තියෙන ගයිඩ් වල තියෙන නාසිකාග්‍රයෝදිහා බලාගෙන එතන අරමුණකරගෙන බලන්ඩ මේ හුස්ම වැටන හැටි දැනෙන වද කියලා අපි ඒ පොඩි කෑල චුත්ත ප්‍රක්ටිස් කරමගේ සද්‍යනයක ච්චරිතන්නපස් සද්දකින න්තරමෙනවා ලන් ඇස්තක වහගෙන කොන්ද ඉස්සල කෙින්තියාගෙන හේතුවනකමක් නෑ ප්‍රශ් හෙතුන නිද යනය එක නිදියන්න ඇත්ත ප්‍රශනයන් ඇස්තක වහගෙන ඉස්සරහ බලාගෙන බලන්න මේ හුස්සම ගන්න හැකි තේරෙනවද කියලා හිතා මතා හස්ම ගණන්න ඕනද ඉබේවැට හුසම ගන්න ඕනද ැන දවෙන්න එපා ඉබේ ගත්තත් කමන්නනෑ හිතා මතා ගත්තත්කමක් නෑ හොඳට මේ තේරෙන් ඕනේ හුස්ම ගන්නවාල බ ඒක ස්වභාවයක් ඒක හැටියා අවධානය බිඳුණා කිය දැනගන්න ආයි අවධානයට එන්න ආයි අවධානය පවත්තක තෝච්ච එකක් කල්ලං හිටියා තෝච්චක වැටුණා තර වෙන පැත්තකට ලශරේ යොමු වන අය අරගෙන හුස්මට ්ලෑශර යොම් කරන්න කොහේ ද ෆ්ලශරේ වැදුන බලන්ද ඔන්නෑ මට ්ලශරය අයයි ගහන් හුස්මට ගහගෙන ඉන්න මොකද හුස්ම ඇතුළි අපින මුුව වෙන මොනොත් පෙන්නේ ෆෝකස් එක වෙන වෙන තැන්වලට ගොත් වෙන වෙන දේවල් පේවාට හිත විසිරේනෝ ෆෝකස් කරන්න හුස්මට හුස්ම ෆෝකස් කරගෙන ඉන්න ෆෝකස් එක බිඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ හැබැ බැද ගත්දේ ෆෝකස් එකයි හුස්මට ග දැන් ඒටික පුරුදු කර ටි පුරදු කරමු දැන් අප විනාරිදාය හොඳයිඒ උත්සාහය පොඩ්ඩකට නවත්තමු මටගොල පෞද්ගලිකව කියන්න මුලින් අපි උත්සාහයක් කරන්න මුලින් පටන්ගන්නකොට බාහිර නිිශ්ශබ්දයි සද්ධනෑ කියල හිතාගෙන දැන්කර පුත්සාහය අතර වෙනසක් තියෙනවා මුලින් ්‍රයිර හිතක තැනක තියාගන්න හුස්ම ගැන තියාගන්න ඊට වඩා දැන් අප ශයිකරා අර උත්සායද ලේසි මේකරපු දේ දැන්කරපදේ කලින් කරපුද දැංකරුපක ලේසිුනා අයග සදධයක් නෑ ක දැන්කරපක ලේසි ක හේතුව මොකක් අංක එක අපිට ක්‍රමවේදයක් මෙතන තියෙන ක්‍රමයක් ති ක මේ විදිහට කරන්න කියලා ක්‍රමයක් තියවා එක ටේහෝ මසෙජ් එක දෙයක් කරනකොට ඒක කරන ක්‍රමවේදයට කරන්න දෙක අපි කලින් එක කරලා මේක දැන් කරනකොට දැන් අපේ පොඩි පුහුණුවක් තියෙනවා කලින් අපි විනාඩි පහයි දැන් අපි විඩ දහයක් කරනකට අර විනාඩි පහත් මෙතින් තියෙනවා කලින් කලින් එක වගේම තම යදක දැන් ඔගොලො අද රෑ හැම දේම නිශ්ශබ්ද වෙලා තියන වෙලාවක බෝම පහසුවෙන් ඉන්න වෙලාවක අද අනිවාර්ම එක කර ඒ කරන භාවනාව මේ දැංකරපු එකටත් වඩා කලින් කරපු එකටත්තට අනිවාර්ම ලේසි පහසුව එකක් වෙනවා ලැබෙන ප්‍රතිලා කලින් විනාඩි පහ කරාට වඩා දැන් විනාඩි දහැකර ප්‍රතිලාබේ වැඩි ැගවිනාඩි දහැකරන්නන්ටා ගෙර ගීල්ල හරියට කරන විනාඩි විශ්සක ප්‍රතිලාපයේ වැඩි එන්න එන්න ප්‍රතිලාබේයටම කොදවෙන්නේ වැඩි වෙනවා. භාවනාව කියලා කියන්නේ ඔබ කරන කාලය අනුව ප්‍රතිලාබය වැඩි වෙන දෙයක්. අනිත් හැම දෙයක් වගේම භාවනාවකයන් ඔබ කරන කාලය අනුව ඔබට හැකියාව ලැබෙන දෙයක් එකන ප්‍රැක්ටිස් එක වැඩි වෙන්න වැඩින්න වැඩන්න ඔබට ලැබෙන හැකියාව කුසලතාවේ වැඩි. හැම දේමගේ තමයි සංීත ාණ්යක්ක් වනත් ෙල්ල කරන තරම පුුවන්ෙන් මේකඋනත් එහෙම සංගීත බාණ්ඩයක් වග මේ මේක ජීවිතයට අදාළ දෙයක් සංගීත බාණ්ඩයක් වගේ මේක සදාකාලික සැනසීමට අදාළද සංගීත බාන්්ඩයක් වගේන්නේ මේක තමන්ගේ කායික මානසික සෞඛයට සංසාර ගමනට මේ මේ අ අපිට ගැලවෙන්නම බැරි ඒ ගැලවෙන්න මාර්ගයක්ට. මොනබේදීවත් මරණයෙන් ගැලවෙන්න බෑන් නමු මේ කරල් මරණෙන් ගැලවෙන්න පුළුව නබේදුවත් ලඩවෙෙනගෙන් අතර වෙන්න බෑට් මුත් මේක අතර කරන්න පුළක් ඒකට ඇපවෙලා සහතික වෙලා කියලති නෝ කරුණුකාරම. එක නිසා අපේ ටේක් හෝම් මැසේජ එක අද දවශ අපේ සාකච්චාවේ අංක එක දෙයක් කරන පිළ වෙලාක් තියෙනවා පටන්ගන්නේ හික්මීමෙන් සංයොමයෙන් සීලයේින් පටන්ගන්න. ඉසල්ලාම කයයි බචනයයි කරන්න තියෙන ලේශම දෙක කරන්න ඕනේ ඒක කරන ගමන් අමාරුදේ හිතට අතති අන්ඩුවන්. හිත සංවර කරගන්න ක්‍රමවේදයක් තියෙන. ක්‍රමයක් තියවා භාවනා කරන ක ක්‍රමය තමයි එකක් ඒක සඳහන් කරපු මුලි සූත්‍රයක් තියෙනවා ඒකෙන් ගොරනගාගත්ත අපි මාර්ගෝපදේශතියනො මිශුද්ධ මාර්ගය වගේ පස්සෙක් ලියවෙේචයක් පොත්තියෙනවා ඒ අපි ක්‍රමවේදියට කරන්න. මේක සාතථක කරගන්න දීපු අවවාද තිකක් තිනව පිළිපදින්න ඕනේ. කල් යන මිත්‍ර ආශ්්‍රය කරන්න ඕනේ ඒ වගේ ඇයගේ ඇසුරු හොයාගෙන අන්්ඩෝඕන. දෙක ධර්ම දේශනා ත්‍රිපිටක අනුවතියන ධර්මය දන්න ස්වාමින්න්නාස්ලගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ඕනේ ඒ ආශිතව තින පතපොත කියන්න ඕනේ තුන්ගෙන එක අපි හතරනක පස්සෙ කතාකරම අනි දවසක යෝනිසෝ මනසිකාරය කියෙනෙක පවත්වන්න පව පින්න කිය එක අඳුනගෙන පව් අඩු කරකර පින් වැඩි කරගෙන තමන්ගේ හිත ඇතුළ දකින්නට නිවනට ෆෝකස් වෙච්චි නිවන තාාගට වෙන සැනසීම පිණිස ගත කරන ජීවිතයක් ගත කරන්න ටඕන. ඒක පලවිනිි පිය වරක් හැටියට අපි සති මහාසති පට්ටාන සූත්‍ර ආනාපාන සති වගේ ආනාපාන් සති භාවනාවගෙන මූලික ටිකද ඉගෙන ගත්තා නිශවද්ධතාවේ තිය නොන අපි අනි දවසකට විකල්පයක් ගම්ම සුඩිය එකේ පුළුවන් දෙක ොන්න කෙලින්තියාගන්න ඕනේ ශරීරයේණනි දහස්වෙන්න ඕනේ නොසැල්ී නොසෙල්වී ඉන්නට ඕනි සැහැල්ලු බව තියෙන්ඩෝනනි සිහිය ඉස්සරහට තියාගෙන ආශවාසය ප්‍රශ්වාසේ හොඳට දැනෙන පරිදි ඒ දැනීම ඇසුරු කොටගෙන අවධානය තියාගෙන ඉන්ඩෝනේ අවධානය බිඳ වැටු හම බිඳවැටුුණ බව දැනගෙන ඒතන අතහැල්ලා නැවතත් මෙතිෙන්ට අවධානය අපි කරගෙන යන ආශවාස ප්‍රශවාසයට අවධානය ගේෙන් ඩෝන එතකොට අපි හේද අපි කලින් සාකච්චා කරන ඔබට පුලුවන්ග අපි හමෝටම උදේසන කාලි වෙලාවක්රගෙන අපි දන්න සූම් තාක්ෂිමති අපි හමෝටම එකට එකක වෙලා පොඩි භාවනාවක් දවසකට විනාඩි පහලවක් විස්සක් වගේ පොඩි කාලයක් අපිට පටන්ගන්න පුළුවක්. අපිට මේ එක දිගට කරගෙන යන්න පුළුවක් එත එකක් අපිටල්්‍යයාන මිත්‍රාශ්‍රයනවා. අපිට මේ කරන්න උනන්දූමනා ඇතිවෙන සාමයක දිීනපතා අපට කරන්න හැකියාවක් ලැෙන එක සබට පුළුවන්ගෙන එක එකතු වෙන ගැන විස්තර පල්ලහා තියෙන ඔබට ගැන දැනගන්න පුළුවන් සහපේ කණ්ඩෑම ලපි දැනුවත් කරන්න එකතු වෙන්න අපි නිෙවැරදිව පිළිවෙලට ප්‍රයෝජන ලැබෙන පරිදි මග දැනගෙන මේ පාරයමු ඔබට ප්‍රාත්ථනා ක නො මේ පින් බර පොහය දිනන්නේ ඔබට අවශ කන සියලූම මේ මාර්ගය යන්න අවශ්‍ය කරන ශක්තිය දෛර්ණයේ තුරුණුවන්ගේ අනන්තමාගුණවලේ දෙවියන්ගේ රැකවරණයෙන් කල්්‍යාන්මිතර සම්පත්ය ලැබිල නිවැරදි ධර්මමාර්ගය ලැබිලා. ඔබට මේ ජීවිතය ඔහේ ගත කරන ජීවිතයක් නැතිව ප්‍රෝජනවත් අර්ථවත් ප්‍රතිඵල ලැබෙන ජීවිතයක් ම වේවා කියලා. ප්‍රාථනා කරමී අදදින අපි මේ ධර්මසාකජාව අපි සමාප්ති කරන හැම දෙනෙක්තම සම්මා සමුසර.